එකමත් එක කාලෙක ගම්මානයක ජේම්ස් කියලා වතුහිමියෙක් ජීවත් වුණා. එයා හරිම විනයගරුක කෙනෙක්. උදෑසන කුකුල හඬලනකොටම ජේම්ස් අවදි වෙන්න පුරුදු වෙලා හිටියා. මේ විතරක්ද, ජේම්ස් එයාගේ සේවකයන්වත් උදෙන්ම ගිහිල්ලා අවදි කරලා එයාගේ වත්තට පිටත් කරනවා. ඩෑන් සහ ජැක් ජේම්ස්ගේ වැඩවලට එකතුනේ අලුතින්. ඒ දෙන්න හරීම කම්මැලියෝ. උදෙන්ම නැගිටලා වැඩට යන එක ඒ දෙන්නට හරීම අමාරු වැඩක්. මේ දෙන්න පුරුදු වෙලා හිටියා වත්තේ ලිඳක් ළඟ තියෙන ඇඳවල් දෙකක නිදාගන්න. දවසක් ඩෑන් ජැක්ට කියනවා, උදේ පාන්දරම නැගිටලා වැඩට යන එක නම් මට හරීම අමාරුයි. මටත් එහෙමයි ඩෑන්. ඒත් අපි මොකද්ද කරන්නේ? ජේම්ස් මහත්තයා කුකුල කෑගහන සද්දෙට නැගිටලා අපිවත් නැගිට්ටවනවනේ. ඔන්න ඉතින් ජේම්ස් මහත්තයා හැමදාම එයාගේ සේවකයන්ගේ හැසිරීම ගැන හොඳ අවධානයෙන් තමයි හිටියේ. ඉතින් මේ සේවකයෝ දෙන්න කතා කරන දේවල් අහපු ජේම්ස් මහත්තයා හිතුවා මේ දෙන්නට හොඳ පාඩමක් උගන්වන්න. ඔන්න දවසක් මේ සේවකයෝ දෙන්න ලිඳ ළඟ තියෙන ඇඳවල් වල නිදාගෙන ඉන්නකොට ලිඳ ඇතුලෙන් මහ අමුතු ශබ්දයක් ඇසුණා. ජැක්, මොකද ඔයාලා නිදාගෙන ඉන්නේ? වහාම ගිහිල්ලා වැඩ කරන්න. ඒක ඇහිච්ච ජැක් බය වෙලා එකපාරට නැගිට්ටා. ඩෑන් නම් හොඳටම නිදි. සද්දේ කොහෙන්ද ආවේ කියලා හොයාගන්න බැරි වෙච්ච ජැක් ආයේ නිින්දට වැටුණා. ඔන්න ඊළඟ දවසෙත් මේ දෙන්න නිදාගෙන ඉන්නකොට ලිඳෙන් අර පුදුමාකාර සද්ද ඇහුණා. ඔන්න මේ පාර ඒ සද්ද ඇහුනේ ඩෑන්ට. ජැක් වගේම ඩෑනුත් නැගිටලා වටපිට විපරම් කරලා ටිකක් බැලුවා. අසල තිබුණු ලිඳටත් එබිකම් කළත් සද්ද කොහෙන්ද ආවේ කියලා නම් ඩෑන්ට හොයාගන්න බැරි වුණා. මේ දකින්න ඇත්තේ හීනයක් කියලා හිතලා ඩෑන් නැවතත් ගිහිල්ලා නිදාගත්තා. ඔන්න ඊළඟ දවසේ නිදාගෙන ඉන්න දෙන්නටම මේ අමුතු සද්ද ඇහුණා. ඔන්න ඔය වෙලාවේ බය වෙලා හැරුණ දෙන්නම එකිනෙකා දිහා බලාගත්තා. ජැක්, ඔයාට ඇහුණද ඒ සද්දේ? ඔව්, මටත් ඒ සද්දේ ඇහුණා. ඒක නම් හීනයක් වෙන්න බෑ. ඒ සද්දේ එන්නේ මේ ලිඳ ඇතුලේ. මම යනවා වැඩ කරන්න. ඔයත් එනවා නම් එන්න. ඉන්න ඉන්න, මාත් එනවා ඔයත් එක්ක යන්න. ඔන්න එදා දවසේ ඩෑන් සහ ජැක් මහන්සි වෙලා වැඩ කළා. දවල් වරුවේ වැඩ කළා ඉවර වෙලා ඒ දෙන්න වතුහිමියගේ ගෙදරට ගියා දවල් ආහාරය ගන්න. ඒ වෙනකොටත් ඒ දෙන්නගේ බය නම් අඩු වෙලා තිබුණේ නැහැ. ඒ දෙන්නගේ මූණ බලපු වතුහිමියට ඒක හොඳටම තේරුණා. ඉතින් ජේම්ස් ඇහුවා මේ දෙන්නගේ මොකද උනේ කියලා. ඒ දෙන්න වෙච්ච හැමදේම කිව්වා. ජේම්ස් හයියෙන් හිනා වුණා. අයියෝ, ඒක මැජික් එකක් නෙමේ. ඒ කතා කළේ මම. මම දැක්ක ඔය දෙන්න කාලයක් තිස්සේ හරිම කම්මැලිව වැඩ කරනවා. ඒක නිසා ඔය දෙන්නට පාඩමක් උගන්වන්න කියලා හිතාගෙන තමයි මම ලිඳ පිටිපස්සේ ඉඳන් මෙහෙම කතා කළේ. දැන් තේරුණා නේද ඔයාලට හොඳට වැඩ කරන්න පුළුවන් කියලා? ඔන්න එදා ඉඳන් ඩෑන් සහ ජැක් එයාලා දෙන්නගේ කම්මැලිකම අතෑරලා හරිම කාර්යක්ෂමව වැඩ කළා. එකෝමත් එක කාලෙක නගරයක් ළඟ තියෙන කැලෑවක කපුටෙක් ජීවත් වුණා. දවසක් කැලේ පුරා පියාඹ පියාඹ හිටිය කපුටුහාමිට ලොකු මහන්සියක් දැනුණා. ඉතින් ඒක නිසා කපුටුහාමිට වතුර ටිකක් බොන්න උවමනා වුණා. කොච්චර පියෑඹුවත් කපුටුහාමිට නම් වතුර ටිකක් හොයාගන්න අමාරු වුණා. හැබැයි කපුටුහාමි එයාගේ උත්සාහය නම් අත්හැරියේ නැහැ. ඉතින් ඔහොම කැලේ පුරා පියාඹගෙන ආපු කපුටුහාමි නගරයටත් පියාඹගෙන ආවා. ටික දුරක් පියාඹගෙන යන කපුටුහාමි දකිනවා නගරේ තියෙන ගෙයක්. ඉතින් මේ වෙලාවේ කපුටුහාමි හිතනවා මේ ගෙදර නම් අනිවාර්යයෙන්ම වතුර තියෙන්න ඕනේ කියලා. ඔන්න ඉතින් මේ වෙලාවේ මේ ගෙදර වහලේ උඩට ආපු කපුටුහාමි
ඒ ගෙදර වත්තේ තියෙන කලයක් දකිනවා. ඉතින් පියාඹගෙන එන කපුටු හාමි කලයට එබිල බලනවා. අනේ කලේ නම් වතුර තියෙනවා, හැබැයි කපුටු හාමිගේ හොට නම් දිග මදි. එයා නැවත වතාවක් හොට දාලා වතුර බොන්න උත්සාහ කරනවා. ඒ වෙලාවෙත් වතුර බොන්න බැරි වුණත් කපුටු හාමිට හොඳ අදහසක් පහළ වෙනවා. කපුටු හාමි හිතනවා, කලේ ඇතුළට ගල් කෙනල්ල දැම්මොත් මට ලේසියෙන් වතුර බොන්න පුළුවන් වෙයි. එහෙම හිතපු කපුටු හාමි හරි උනන්දුවෙන් වටපිට බැලුවා. ඔන්න ඔය වෙලාවේ තමයි කපුටු හාමි දකින්නේ වත්ත කෙළවරේ තියෙන ගල් කැට කිහිපයක්. කපුටු හාමි එතනට පියාඹගෙන ගිහිල්ලා කපුටු හාමිගේ හොටෙන් ගල් කැටයක් අරගෙන ඇවිල්ලා කලේ ඇතුළට දැම්මා. වතුර ප්‍රමාණය වැඩි වුණත් කපුටු හාමිට නම් වතුර බොන්න බැරි වුණා. කපුටු හාමි නැවතත් පියාඹගෙන ගිහිල්ලා තව ගල් කැටයක් එයාගේ හොටෙන් අරගෙන ඇවිල්ලා කලේ ඇතුළට දැම්මා. ඔන්නඔහොම ගල් කැටවලින් කලේ පුරෝපු කපුටු හාමිට අවසානයේදී වතුර බොන්න පුළුවන් වුණා. කපුටු හාමි හිතේ හැටියට වතුර බිව්වා. ඇයි ඒ විතරක්ද? තිබහෙන් හිටියේ එයාගේ කුරුළු යාළුවන්ටත් කපුටු හාමි එන්න කියලා කලින් වතුර බොන්න දුන්නා. සතුටින් වතුර බීපු කුරුළු යාළුවෝ නුවණක්කාර කපුටු හාමිට ස්තුති කළා. එතනින් යන්න ගියා. කෑදර බලු පැටවාගේ කතා. එකමත් එක කාලෙක මැක්ස් කියලා බලු පැටියෙක් ජීවත් වුණා. දවසක් මැක්ස් ඇවිදගෙන යනකොට එයාට මස් කට්ටක් හම්බුණා. වටපිටාවේ කවුරුවත් හිටියේ නැති නිසා මැක්ස් ගිහිල්ලා ඒ මස් කට්ට ගත්තා. කවුරු හරි දකින්න කලින් මැක්ස් මස් කට්ට අරගෙන ඉක්මනට එතනින් දුවලා ගියා. ටිකක් දුර දුවපු මැක්ස්ට ඕන උනේ නිස්කලංක තැනක ඉඳන් මස් කට්ට කන්න. එයාට කාත් එක්කවත් මස් කට්ට බෙදා ගන්න නම් ඕන උනේ නැහැ. ඔහොම යනකොට මැක්ස්ට හම්බ වෙනවා ගඟක් හරහා තියෙන ලී පාලමක්. පාලම උඩින් යන ගමන් ගඟ දිහා බලන මැක්ස් දකිනවා තවත් බලු පැටියෙක් මස් කට්ටක් අරන් යනවා. එයා දන්නේ නෑ ගඟේ වතුර තුලින් පේන්නේ එයාවමයි කියලා. ඔන්න මේ වෙලාවේ මැක්ස් හිතනවා කොහොම හරි අර බලු පැටියව බය කරලා එයාගේ කටේ තියෙන මස් කට්ටත් ගන්න ඕනේ කියලා. එතකොට එයාට මස් කටු දෙකයි. එකපාරටම මැක්ස් ගඟේ තියෙන එයාගේම රූපෙට බුරන්න ගත්තා. අයියෝ මොකද උනේ? මැක්ස්ගේ කටේ තිබ්බ මස් කට්ට වතුරට වැටුණා. මැක්ස්ට හරීම දුකයි. එයාට තේරුම් ගියා එයාගේ කෑදරකම නිසා එයාට තිබ්බ එකම මස් කට්ටත් එයාට නැති වෙච්ච වගේ. ඉතින් යාළුවනේ අපි කවදාවත් කෑදර වෙන්න හොඳ නැහැ. බලන්න අසරණ මැක්ස්ට වෙච්ච වැඩේ. කුකුල් පැටවාගේ කතාව. අද අපි කියන්න යන්නේ නුවණක්කාර කුකුල් පැටියෙක් ගැන. එකමත් එක කාලෙක ගංගාවක් අයිනෙ ලස්සන ගමක් තිබුණා. මේ ගමේ පුංචි මඩුවක කිකිලියක් බිත්තර 12ක් දැම්මා. බිත්තර 10ක පැටවු එළියට ආවත් බිත්තර 2ක පැටවු එළියට ආවේ නැහැ. ඉතින් මේ කිකිලි අලුත් ඉපදුන පැටවු 10 දෙනා එක්ක ඇවිදින්න ගියා. ඔන්න ඔය වෙලාවේ තමයි ඉතුරු වෙච්ච බිත්තර දෙකෙන් එක බිත්තරයක පැටියෙක් එළියට ආවා. එළියට ආපු පැටියා එයාගේ අම්මව හැම තැනම හෙව්වා. හැබැයි එයාට එතන නම් එයාගේ අම්මව හොයාගන්න බැරි වුණා. කුකුල් පැටියට හරීම දුකයි. කොච්චර හෙව්වත් එයාට අම්මව නම් එතන හොයාගන්න බැරි වුණා. ඔන්න ඉතින් මේ වෙලාවේ කුකුල් පැටියා තීරණය කළා එළියට ගිහිල්ලා කොහොම හරි එයාගේ අම්මව හොයාගන්නවා කියලා. ඉතින් මේ කුකුල් පැටියා තටු ගසලා එයාගේ අම්මව හොයාගෙන යන්න පටන් ගත්තා. ඉතින් කුකුල් පැටියා මෙහෙම යනකොට එයාට මුලින්ම හම්බුනේ එළදෙනා. ඉතින් මේ කුකුල් පැටියා පුදුමයෙන් වගේ මේ විශාල එළදෙන දිහා බලන් හිටියා. ටික වෙලාවකට පස්සේ එළදෙන කුකුල් පැටියා දිහා බැලලා මෙහෙම කියනවා.
කොහෙද ඔයා බලන්නේ? ඇයිවා මන්දියා පුදුම වෙලා වගේ බලන් ඉන්නේ? එළදෙන එහෙම ඇහුවා. ඔයා මගේ අම්මනේ. කුකුළු පැටිය අහිංසක විදිහට ඇහුවා. ඊට පස්සේ එළදෙන කිව්වා, බලන්න මන්දියා, මං කොච්චර ලොකුද? මං කොච්චර උසද? මට වඩා ඔයාගේ අම්මා ගොඩක් පොඩි කෙනෙක්. මගේ අම්මා ඔයාට වඩා පොඩිද? එහෙම කුකුල් පැටිය එතනින් නැවතත් එයාගේ අම්මා හොයාගෙන යන්න ගියා. ටික වෙලාවකට පස්සේ කුකුල් පැටිය දකිනවා කොළ කකා ඉන්න එළුවේ. ළඟට ගිහිල්ලා අහනවා, ඔයා එළදෙන්ට වඩා පොඩි? ඔයා මගේ අම්මද? කුකුල් පැටිය එහෙම ඇහුවා. මම එළදෙනට වඩා පොඩි. හැබැයි මට කකුල් හතරක් තියෙනවා. ඔයාගේ හැටියට ඔයාගේ අම්මට කකුල් දෙකකුයි තටු දෙකකුයි තියෙන්න ඕනේ. ඒක අහපු කුකුළු පැටියට ගොඩාක් දුක හිතුණා. එයා එතනින් එන්න ආවා. එයාට ඕනුනේ ඉක්මනට එයාගේ අම්මව හොයාගන්න. ටිකක් දුර යනකොට කුකුළු පැටියට ඇහෙනවා කියලා සද්දයක්. ඔන්න ඔතනදී කුකුළු පැටියට මතක් වෙනවා එළුව කිව්ව කතාව. කුකුළු පැටිය අහනවා, ඔයාට කකුල් දෙකකුයි තටු දෙකකුයි තියෙනවා? ඔයා මගේ අම්මද? මට කකුල් දෙකකුයි තටු දෙකකුයි තියෙන එක නම් ඇත්ත. ඒත් මට ඔයාගේ අම්මට වඩා ගොඩාක් උඩ පියාඹන්න පුළුවන්. එයා මට වඩා ලොකුයි, කකුල් දෙකයි. හැබැයි ඉතින් එයාට මට වගේ කාකා කියන්න නම් බෑ. කුකුළු පැටියට ගොඩාක් දුක හිතුණා. ඒක දැකපු කපුටු හාමිටත් දුක හිතුණා. කපුටු හාමි කිව්වා මෙහෙම, ඔයා බය වෙන්න එපා. ඔයා ඉස්සරහටම යන්න. ඔයාට අම්මව හොයාගන්න පුළුවන් ඔයි. එහෙම කියපු කපුටු හාමි එතනින් පියාඹල යන්න ගියා. නමුත් ඒ වචන වලින් ධෛර්යමත් වුණු කුකුළු පැටියා එයාගේ පුංචි කකුල් ඉක්මනින් තියලා ඉස්සරහටම ගියා. ඔහුම යනකොට කුකුළු පැටියා දැක්කා විලක තාර පවුලක් පීන ඉන්නවා. කුකුළු පැටියට ගොඩක් සතුටු හිතුණා. කපුටු හාමි කිව්ව විදිහට එයාගේ පෙනුමට සමාන තාර පැටව දැකලා එයා දුවලා ඒ පැත්තට ගියා. අම්මේ අම්මේ! තාරාව එක පාරට කුකුළු පැටිය දිහා බැලුවා. ඇයි අම්මේ ආපු තුන් වෙලා වගේ බලන්නේ? මාත් ඔයාගේ පැටියෙක් නේ. නෑ පැටියෝ, මං ඔයාගේ අම්මා නෙමේ. තාරාම්මා එහෙම කිව්වා. අනේ කුකුළු පැටියට කඳුළු වැටුණා. කුකුළු පැටියට හිතුණා එයාට කවදාවත් මෙයාගේ අම්මව දකින්න ලැබෙන්නේ නැති වෙයි කියලා. ඒක දැකපු තාරාම්මට හරිම දුකයි. තාරාම්මා කුකුළු පැටියට ආදරෙන් මෙහෙම කිව්වා, ඔයා අඬන්නේ ඇයි පැටියෝ? මට ඔයාට උදව් කරන්න පුළුවන්. ඉතින් කුකුළු පැටියා වෙච්ච සිද්ධිය මුලේ ඉඳන්ම තාරාම්මට කිව්වා. ඒක අහපු තාරාම්මා කුකුළු පැටියට මෙහෙම කිව්වා, අනේ පැටියෝ, ඔයාගේ අම්මා මං වගේ කොක්කොක් ගන්නෑ. ඔයාගේ අම්මා කෑ ගහන්නේ කියලානේ. ඔන්න මේ වෙලාවේ ඔතන හිටිය පරිවිය ඔය කතාව අහගෙන ඉන්නවා. පරවිය තීරණය කරනවා මේ පුංචි කුකුළු පැටියට උදව් කරන්න. ඔයා විලදිගේ කෙළවරටම යන්න. එතකොට ඔයාට ඔයාගේ අම්මව හම්බ වෙයි. ඔන්න තාරාම්ම කිව්ව සද්දෙත් මතක තියාගෙන කුකුල් පැටියා ඉදිරියටම ගියා. එක පාරට මැහුණා. තාරාම්ම කියපු ඒ සද්දේ කුකුල් පැටියා දුවලා ගියා එතනට. කුකුල් පැටියා දැක්ක කපුටු හාමි කිව්ව විදියට එයාට වඩා විශාල, එයාට වඩා කකුල් දිග මේ කිකිලි අම්මව. ඇයි ඒ විතරක්ද? තාරාම්ම කියපු ඒ සද්දේ කුකුල් පැටියා දුවලා ගියා එතනට. අම්මේ අම්මේ! කිකිලි අම්මා එක පාරට මඳුර ගත්තා මෙයත් එයාගේ පැටියෙක් කියලා. කුකුළු පැටියට හරීම සතුටුයි. කිකිලි අම්මා එයාගේ පිහාටුවලි කුකුළු පැටියව තද කළා, ආදරෙන් බදාගත්තා. කිකිලි අම්මා ඇහුවා කුකුළු පැටියගෙන් මෙහෙම, ඇයි මගේ පැටියෝ එළියට ආවේ? ඔයාට මඩුවට වෙලා ඉන්න තිබ්බනි. මම කෑම ටිකක් හොයාගෙන ඉන්නයි එළියට ආවේ. ඉතින් මේ කිකිලි අම්මට දැනගන්න ඕන වුණා එළියට ආපු කුකුල් පැටිය එයාව කොහොමද හොයාගත්තේ කියලා. ඉතින් කුකුල් පැටියා මුල ඉඳන් වෙච්ච හැම දෙයක්ම ඉතාමත් පැහැදිලිව එයාගේ බොරු ගුහුටි කටහඬින් කිකිලි අම්මට කිව්වා. කිකිලි අම්මට හිතාගන්න බැරි වුණා කුකුල් පැටියාගේ මේ නිර්භීත ගමන ගැන. අවසානයේ කිකිලි අම්මා ගොඩාක් සතුටු වුණා මේ වගේ එඩිතර පැටියෙක් එයාට ඉන්න එක ගැන.